අයිබෝවන් වොයිස් ටියුබියෝ නිවුස් සමගින් මම නකීම් නවාස් අදත් සුපුරුදු පරිදි මුලින්ම හෙඩ්ලයින්ස් රනිල් සරණ ගිය අයගේ ඉරණම කපටි නරියා සංවේදී වෙයි පොහොට්ටු ලොක්කන් ගස් යන හෙලිදරව්වක් ජනාධිපතිවරණය කට මොලටම ඇවිත් තියෙද්දී ඔන්න විපක්ෂයේ උදවිය අලුත් අවුලක් මතු කරලා රනිල්ගේ ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරය නැහැලු. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ ජනාධිපති දොරේ ඉතිරි දොරකාලය දොරදැරීම සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදියට පාර්ලිමේන්තුවේදී රනිල්ව පත් කරගත්තු වෙලේ මන්ත්‍රීවරුන් 134ක සහය තිබුණ රනිල්ට දැන් තියෙන්නේ 92ක් ලෝ. සමහරු එහෙම කියන්න පටන් අරගෙන තියෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඊ හවස ජනපති රනිල් වික්‍රමසිංහට දැනුම් දීලා කියලා ජනාධිපති මාධ්‍යංශයෙන් නිවේදනයත් එක්කම අනුප්‍රාප්තික ජනාධිපති පත් කරගන්න ඡන්ද විමසීම තිබුණේ 2022 ජූලි 20 පාර්ලිමේන්තුවේදී. එදා රනිල් වික්‍රමසිංහට ඡන්ද 134ක් ලැබුණා. දළ සලහ පෙරමුණට ඡන්ද 82ක් ලැබුණා. ආනන්ද කුමාර දිසානායකට ලැබුණේ එයාලගේ පක්ෂේ ඡන්ද 3 විතරයි. ඒ විදිහට ඡන්ද 134ක් අරගෙන අටවන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වෙච්ච රනිල්ට අද තියෙන්නේ ඡන්ද 92ක් කියලයි විපක්ෂයේ සමහර උදවිය කියන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල්ට සහය නොදෙන්න රාජපක්ෂවරු විධායක සභාවේදී ගත්තු තීන්දුවෙන් පස්සේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පළමු වරට රැස්ුණේ ඊ හවස. ජනාධිපති රනිල්ට සහය පළ කරන යෝජනාව මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට ඉදිරිපත් කරලා තිබුණේ සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක ඒ යෝජනාව ස්ථීර කරලා ජූලි 29 වනදා තිබුණ පොහොට්ටු දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 4-5 දෙනා ඊයේ තිබුණ ආණ්ඩු පක්ෂ රැස්වීමට ඇවිත් තිබුණේ නැහැ. මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට එන්න වෙන්නේ නැහැ කියලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දැනුම් දීමක් කරලා තිබුණලු. ඒත් පවිත්‍රා වන්නිආරච්චි නම් ඇවිත් ඉඳලා ආණ්ඩු පක්ෂ රැස්වීමට ඊයේ හිටියේ මන්ත්‍රීවරු 92ක් වුණාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 115ක් ජනපතිට සහය දෙනවා කියලා ලංස කියනවා. කාට කාටත් හෙට අනිද්ද වෙනකොට එක බලා ගන්න පුළුවන් කියලයි ලංසලා පොරොටෝක් දෙන්නේ. පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ජූලි 29 වනදා තිබුණ පොහොට්ටු පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී යෝජනා සම්මත වුණාට මොකද ග්‍රවුන්ඩ් එකේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් කියලා තමයි අනුරාධපුර එස්.එම්. චන්ද්‍රසේන වගේ රාජපක්ෂවාදීන් කියන්න පටන් අරගෙන තියෙන්නේ. රනිල්ට එකතු වෙච්ච අයට මොනවා වේද? ඔන්න දැන් තවත් ප්‍රශ්නයක් මතුවෙලා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණයට එරෙහිව යන සියලු මන්ත්‍රීවරුන් දරූ වගකීම් වලින් ඉවත් කිරීමට නාමල්ල සාගරලා බැසිල්ලා තීරණය කරලා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු සැලසුම් කරලා කියලයි. ඒ අනුව රනිල්ට උදව් කළොත් ආසන සංවිධායක දොර වෙන්ම පක්ෂයේ නිලතල වලිනුත් ඔවුන් ඉවත් කිරීමටයි යන්නේ. ඔය ගැන ඊයේ තිබුණ ආණ්ඩු පක්ෂ රැස්වීමේදීත් කතා වෙලා මම මහින්ද මහත්තය හම්බ වෙලා පක්ෂෙන් ඉල්ලාස්වීමේ ලියුම දීලා ඉන්නම් සර් කියලා එතන හිටපු මන්ත්‍රී කෙනෙක් කියලා ආයු මෑඩ් කියාගෙන රනිල් ඇඟට කඩා පැනලා ඔබතුමා ඉල්ලාස්වුනොත් මේ දවස් ටිකට හරි වෙන කෙනෙක් පත් කරාවි ජනපති රනිල් කියලා කලබල වෙන්න එපා. ඔය විනය පරීක්ෂණ තියන්න පටන් ගන්නකොට ඡන්දෙත් ඉවරයි. ඊට පස්සේ මහ ඡන්දේ. අපි කවුරුවත් තවත් රාජපක්ෂලා ඉන්න පක්ෂකින් ඡන්ද ඉල්ලන්නේ නැහනේ කියලා එතන හිටපු ඇමති කෙනෙක් කියලා. ඒ කතාවල ඇත්ත නැත්ත මොනව වුණත් මේ දවස් ටිකේ මාධ්‍ය කැරකෙන්නේ ජනපති රනිල් වටේ. සියලුම වගේ මාධ්‍ය බලාගෙන ඉන්නේ රනිල්ට මොකද වෙන්නේ කියලා. සමාජ මාධ්‍යවලත් ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ රනිල් රාජපක්ෂ ගැටුම. දේශපාලන පක්ෂ කැඩු රාජපක්ෂලා අවසානයේ එහිම ගොදුරක් විය ලාංකේය දේශපාලනයේ රාජපක්ෂ භූමිකාව 2024 නිමවන වගයි කියලා ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන තන්ත්‍රිකය කියනවා. යන්තම් අපි ගොඩ ගියා කියලා ඔන්න UMP සෝෂල් මීඩියා කට්ටියත් පෝස්ට් දාන්න පටන් අරගෙන. ඒ කොහොමුණත් ඊයේ තිබ්බ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී රනිල් මහින්දට ස්තුතිය පළ කරලා තිබුණා. Tamanට සහාය පළ කරන මන්ත්‍රීවරුන්ට ජනපති රනිල් සංවේදී කතාවකුත් කරලා තිබුණා. මේක සංවේදී අවස්ථාවක්. මෙතන නියෝජනය කරන්නේ ලංකාවේ වාමාංශික ජාතිකත්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරු. මම පළමුවෙන් ඔබසියලට ස්තුති කරන්නේ දැන් අවුරුදු 2යි මේක මට තනියම කරන්න බැරි වුණා. මං ආවේ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න. ඒ සම්ප්‍රදායික දේශපාලනයට එක පක්ෂයකින් බලය අරගත්න එක නෙමෙයි. ඒ වෙනකොට බලය අමතක වෙලා දුවලා තිබුණේ හුඟක් අය. මම ජනාධිපතිකම භාරගත්තද්දී ඔක්කොම පක්ෂ වාගේ කොටස් දෙකකට බෙදුණා. මම පොහොට්ටුවේ සහයෝගය ඉල්ලන්න අන්තිමට ගියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟට. එතුමයි තීරණය ගත්තා. හරි තීරණයක් ගත්තේ. අදත් මං එතුමාට ස්තුතිවන්ත වෙනවා ගත්තේ තීරණය වෙලේ.
මං වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන්. ඔය කණ්ඩායම හිටියේ නැත්තම් ඉදිරියට අපිට යන්න බෑ. මං තීරණය කරා හිටපු ඇමතිවරයෙක් වැඩ කරන්න අනෙක් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉල්ල. අන්තිමට මේක තනියම මට අදින්න බෑනේ. මං ආර්ථිකය හැදුවත් බස් දුවන්න ඕනේ. රෝහල් තියෙන්න ඕනේ. පාසල් දුවන්න ඕනේ. ඉන්ධන තියෙන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම කරන්නේ ටීම් එකක් හැටියට. ඒකම ඉගෙනගත්තේ 77 දේහජයවදනේ යටතේ. එතුමයි අදහස් තිබුණා අපි ඔක්කොම ඇද්ද නිසා එක කරේ. මහවැලි එතුමයි තිබුණත් එතුමක ගාමිණී එක හදන්න. ප්‍රේමදාසට කිව්වා ශ්‍රීජාවදන පුරා ගෙවල් ටික හදන්න. මට කිව්වා අධ්‍යාපනය බලන්න. රොනීට කිව්වා ආර්ථිකය බලන්න. අන්න එහෙම ටීම් එකක් ඕනේ. ඒ අත්දැකීම තමයි මෙතෙන්ට ඉදේ. මේක විශාල යුද්ධයක්. අපි මේක ඇද්දා. අද මේ රටේ හැවෙන ඕනෑකේ ගන්න මේ ටීම් එකට විතරයි කරන්න පුළුවන්. ඒකයි තාත්තේ දෙවෙනි ටීම් එකක් නැහැ මෙතන. ඔකයි කරන්න පුළුවන් ටීම් එක කියන්නේ. මේ ටීම් එක ඇති කරලා තියෙනවා. ඒක විශාල දෙයක්. මං හිතුවේ මේකේ මං ඉදිරිපත් වෙන්නේ මට පෙවුන්නේ වෙන කාටවත් මේක කරන්න පුළුවන්ද අඩු ගානේ තව අවුරුදු 5ක් ගෙනියන. එතකොට ඉන්න ටීම් එක තව දැනගන්න ඕනේ ඊට පස්සේ ගෙනියන්න කොහොමද කියලා. කොහොමද වැඩ කටයුත්ත කරන්න කියලා. ඉතින් ඒක කරන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. මේක කරන්න තියෙන්නේ මේ වටේ ඔයගොල්ලෝ විතරයි. ඒ බලය අරගෙන රට හදන්නේ. එතකොට තව අවුරුදු 5ක් යන්න පුළුවන්. ඒකයි දේශපාලනය. ඉතින් තියෙන්නේ මේක දිනලා පාර්ලිමේන්තු ඡන්දෙ දිනලා බලන්න. අපි ඔක්කොම එකට වැඩ කරමු. මේක එක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් දැන් අපි තෙන්ට යන්න වැඩ කටයුතු කරමු. මේ ඡන්දෙ කරන්න අපි ලෑස්තිලා ඊළඟ ඡන්දෙත් කරමු. මම ස්වාධීනවාව එක හේතුව මිනිසුන්ට මේ දේශපාලනේ එපා වුණා. පෝට්ටුවේ දේශපාලන, UMP දේශපාලන, සජබේ දේශපාලන, JVP මොකුත් එපා වුණා. දැන් ඔයගොල්ලෝ අලුතෙන් එන්න. ඒගොල්ලෝ අලුත් මාර්ගයක යන්නේ. හැරෙන්න එපා. ඔයගොල්ලෝ දක්ෂයෝ. Don't underestimate yourself. මම වැඩ කළා තියෙනවා. මම 77 වැඩ කරපු ගෲප් එකක් වගේ තමයි මේ සැරේ වැඩ කරන්නේ. ඕනෑම අභියෝගයක් මුහුණ දීලා ඉස්සරහට ගියා. ඉතින් ඒ නිසා මම සියලු දෙනාටම ස්තුති කරමින් අපි ඉදිරියට යමු. ඒ කොහොම වුණත් රනිල් සහ රාජපක්ෂවරු අතර තියෙන මේ ගැටුම ගැන සමහරුන්ට නම් තියෙන්නේ සැකයක්. රාජපක්ෂලා ඉවත් වුණේ රනිල්ව ශක්තිමත් කරන්න කියලා විපක්ෂයේ ඉන්න උදය ගම්මන්පිල වගේ කට්ටිය කියන්න පටන් අරගෙන. මේක දුර්වල රනිල් තවත් දුර්වල කරන්න කරපු දෙයක්ද? එහෙම නැත්නම් දුර්වල රනිල් ටිකකින් හරි ශක්තිමත් කරන්න කරපු දෙයක්ද කියන සාධාරණ සැකය අපිට තිබෙනවා. මොකද රාජපක්ෂවරු ආණ්ඩුවේ සිටීම තමයි දෙමළ ඊළම වෙනුවෙන් පෙනී සිටි දෙමළ ජාතික සන්ධානයට රනිල් වික්‍රමසිංහ මහත්තයර සහාය දක්වන තිබුණු බාධාව. ඒ වගේම මුස්ලිම් දෙහය කෝවිඩ් කාලයේදී පිළිස්සීමට කටයුතු කළ රාජපක්ෂලා ආණ්ඩුවේ සිටීම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දක්වන්න සමහර මුස්ලිම් පක්ෂවලට තිබුණු බාධාව. ඒ වගේම සමගි ජන බලවේගයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අතෑරියේ එයාට දිනන්න බෑ කියලා මිසක් එයාගේ ප්‍රතිපත්ති රටට හානි කරයි කියන ස්ථාවරය ඉඳලා නෙවෙයි. එහෙම ඉවත් වුණු සජබේ අයට නැවත රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට යෑමට තිබුණු බාධාව තමයි රාජපක්ෂවරුන් සමග එකට සිටින. ඒ නිසා රාජපක්ෂවරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යම් ප්‍රමාණකින් හරි ශක්තියක් ලබා දීම සඳහා කරපු දෙයක් වුණත් වීමට ඉඩක් තියෙනවා ඊයේ ගත තීන්දුව. මේ සේරම බලද්දී මේ සිද්ධ වෙන්නේ රඟපෑමක්ද? ඔබේ අදහස් කමෙන්ට් කරන්න. මීට වසර දෙකකට පෙර රටේ අරගලයක් තිබ්බ කියලා ඔයාලට මතක ඇති. ඒ අරගල දිනේත් මැයි 9 වනදා සුවිශේෂී දවසක්. පොහොට්ටු ලොක්කන් ගස් යන හෙළිදරව්වක් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශේහාන් සේමසිංහ සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවලා කියනවා. ඊයේ ගත්තු දේශපාලන මණ්ඩලයේ තීන්දුව අපට සමකරන්න පුළුවන් වෙන්නේ 2022 මැයි 9 වෙනිදා කොළඹට සෙනග ගෙනල්ලා අරගලයට ගහන්න ගත්තු තීන්දුව හා සමානයි ඊයේ ගත්තු තීන්දුව. එම තීන්දුව ගන්නේ මහ පොළොව පිළිබඳව අවබෝධයක්, දැනුමක්, සංවේදීත්වයක් නොමැතිව. ඒ වගේම එම තීන්දුව පුද්ගලික ආත්මාර්ථකාමී වේසනකාරී තීන්දුවක් විදිහට අපි කල්පනා කරනවා. අපිට අපේ හෘද සාක්ෂියට විරුද්ධව කටයුතු කරන්න බෑ. සමහර අවස්ථාවන්වලදී ඉතිහාසයේදී යම් යම් කණ්ඩායම් තීන්දුව ගනිද්දී අපි ඒ තීන්දුව වෙනස් කරන්න අපිට පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒ තීන්දුව අපිට වෙනස් කරන්න බැරි අවස්ථාවේ ඔබ දැක්ක රට රැති වෙච්ච ඉරණම. හැබැයි අපි ඒකෙන් පාඩම් ඉගෙන ගන්න ඕනි. අපි අලුත් ආර්ථිකයක්, අලුත් රටක් හැදුවේ පෙර වැරදි නැවත සිදු නොවන රටක් බවට පරිවර්තනය කරන්න. ඒ වෙනුවෙන් අපි මේ තීන්දුව අරගෙන තිනෝ. මැයි 9 වනදා ගැන එදා සනත් නිශාන්ත වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිව්වේ අරලියගහ මන්දිරේ ඉඳන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා සංදේශයක් හබාර දෙන්න යද්දී සිද්ධ වුණ ගැටුම්කාරී තත්වයක් තමයි ඒ සිද්ධියට මුල වුණේ කියලා. හැබැයි අද කියන්නේ වෙනම කතාවක්. මේ සේරම සැලසුම් සහගතව සිද්ධ වෙච්ච දෙයක්ද? ඔබේ අදහස් කමෙන්ට් කරන්න. මේ යන විදිහට ඉදිරි දවස්වලදී ඔය වගේ හෙලිදරව් ගොඩක් එළියට එවේ. ඒ හැම දෙයක් ගැනම ඔයාලට කියන්න
වොයිස් ටියුබියෝ නිවුස් සූදානම්. රනින් අප සමග කියන ආරාධනෙන් අදට සමුගන්නවා. වොයිස් ටියුබියෝ නිවුස් සමගින් මම නකීප් නවාස්. වොයිස් ටියුබ් යූටියුබ් නාලිකාව subscribe කළ නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න ඔබේ අදහස් comment කරන්න.